ඔන්න අද අපි පොඩි වෙනසකටත් එක්ක මේ දවස්වල ඔයා ආසාවෙන් බලන ගිරිදේවි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකතුමන් අතින් සිදු වුණු පුංචි අතපසුවීම් ටිකක් එහෙමත් නැත්නම් වැරඳුන අවස්ථා ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුණා. දැන් ඔයා අපිට බනින්න එපා. අනුන්ගේ වැරදි හොයනවා කියලා. ඇත්තටම මේක කරන්නේ විනෝදෙට පමණක් කියලා හිතන්නකෝ. හරි. අපි වැඩි කතා නැතුව බලමු මේ වැරදි ටික මොනවද කියලා. ආ තව එකක්. ඔයා ගිරිදේවිට කැමති නම් තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. පළවෙනි වැරද්ද. මේ වැරද්ද සිදුවන්නේ ආශාගේ අතින්. ඔයාලට මතකද ආශා පොලේ එළවලු විකුණන්න ගිය කොටස? ඒ කොටසේදී එයාගෙන් බටු වගයක් ඉල්ලනවා එතනට එන පිරිමි ළමයි දෙන්නේ. අපිට දෙන්නකෝ බටු කිලෝ දෙක. ඇත්තටම යාලා ආච්චගෙන් බටු කිලෝ දෙකක් ඉල්ලුවත් ඇය තරාදියට දාන්නේ කිලෝ එකක පඩියක් විතරයි. ඒත් මීට වඩා ලොකු වැරැද්දක් මෙතනදී ආශා කරනවා. ඒ තමා අපි දන්නවා සාමාන්‍යයෙන් තරාදියකින් එළවලු කිරද්දි එළවලු බරට පඩියේ බර සමාන කරලා ඊට පස්සේ තමයි එළවලු ටික ගන්න කෙනාට දෙන්නේ. ඒත් බලන්න මෙතනදී ආශා කරන දේ එයා තරාදිය සමාන වෙන්නත් කලින්ම එළවලු ටික මල්ලට දානවා. ඉතින් ඒක අපි දැකපු පුංචි වැරද්දක්. දෙවනි වැරද්ද තමයි මේ වැරද්ද ඇත්තටම කරන්නේ පසුතලයේ ඉන්න කවුරු හරි කෙනෙක්. බලන්න මෙන්න මේ ටීවී එක දිහා එතනදී ඔයාලට පේනවා කවුරු හරි කෙනෙක් එළියේ ගමන් කරනවා කියලා. හොඳට බලන්න එයාගේ සෙවනැල්ල. සාමාන්‍යයෙන් දර්ශනයක් රූගත කරද්දී පසුතලයේ ඉන්න කෙනෙක් හෙලවෙන්නේ නැතුව හිටියානම් මේ වැරද්ද හඳුනා ගන්න තිබ්බා. තුන්වෙනි වැරද්ද. ඔන්න මේ වැරද්ද නම් අපිව මෝඩයට අන්දන්න හදපු වැරද්දක් කිව්වොත් මම හරි. බලන්න මේ ගෑනු කෙනා කරන දේ. එයා ආශව ගෙට යනකම් ඉඳලා දොරේ අගුල් දානවා. හොඳට බලන්න මේ ලොක් එක දිහා. ඒක ඇතුලෙන් අරින්න පුළුවන් જાතියේ ලොක් එකක්. මේ જાතියේ දොරවල් එළියෙන් යතුරු දාලා විතරයි අරින්න පුළුවන්. ඒත් ඇතුලෙන් ලොක් කරන එක ඕනි වෙලාවක අරින්න පුළුවන් උනත් ආශා අපිව මෝඩයට අන්දනවා දොර ඇත්තටම ලොක් වුණා කියලා. හතරවෙනි වැරද්ද. මේ වරද තියෙන්නේ ඒ කොටසෙමයි. බලන්න මේ ටීවී එක තියෙන හැඩය. ඒක තියෙන්නේ ටිකක් දොර පැත්තට හරවලා. ඒත් ඒ වෙලාවෙම ගන්න දෙවනි දර්ශනයේදී ටීවී එකේ පැත්ත වෙනස් කරනවා. දැක්කද ටීවී එක කෙලින් අතට හරවලා. මෙන්න මේ රූප දෙකෙන් ඔයාට ඒක හොඳටම පැහැදිලි වෙනවා ඇති. ඒක ගොඩක් වෙලාවට කරන්න ඇත්තේ ටීවී එකේ ස්ක්‍රීන් එකෙන් කැමරාව පේන නිසා වෙන්න ඇති. පස්වෙනි වැරද්ද. මේ වැරද්ද සිදුවන්නේ සෝමගේ අතින්. ජිනේ එයා එක්ක කතා කර කර ඉන්න ගමන් සෝමේ සෝදන බෝලිය දෙස හොඳට බලන්න. ඒක පෙනුමෙන් කළු පාට රවුම් බෝලියක් කියලා හැමෝටම පේනවා. ඒත් ඒකම දර්ශන තලය මාරු කරලා නැවතත් සෝමේ දිසාවට කැමරාව යොමු කරන වෙලාවේ එයාගේ අතේ තියෙන්නේ කලින් තිබූ බෝලිය වෙනුවට සුදු පාට හතර ස්කෑන් එකක්. මේ රූපයේ දෙස හොඳට බලන්න. දැක්කද වෙලා තියෙන දේ සම්පූර්ණයෙන්ම ඒවා එකිනෙකට වෙනස් කියලා අපිට තේරෙනවා. හයවෙනි වැරද්ද. මේ වැරද්ද සිද්ධ වෙන්නේ පොලේදී. ආශායි සීතම්මයි පොලට යන කොටස ඔයාලට මතකද? මේකේ පළවෙනි දර්ශනයේ ගන්න ඩ්‍රෝන් එකකින්. හොඳට බලන්න ඒ වෙනකොට පොළ භූමියේ තියෙන දේවල්. ඒත් දෙවන රූප රාමුවට එනකොට අරය කලින් තිබුණු හැමදේම වෙනස් වෙලා තියෙනවා පේනවා නේද? මේ තියෙන්නේ ඒ වෙනස් වීම ටික. එතන ඇත්තටම සිදු වෙලා තියෙන එකම සිද්ධිය අවස්ථා දෙකකදී ලබා ගැනීමට යද්දී පසුතලයේ වෙළඳාම් කරන වෙළෙන්දන් විසින් සිදු කරන ක්‍රියාකාරකම් නිසා පොළ භූමිය වෙනස් වෙලා තිබීම කියලා හොඳට පේනවා. හත්වෙනි වැරද්ද. මේ වැරද්ද සිද්ධ වෙන්නේ මන්ත්‍රීතුමාට. ඔයාට මතක ඇති ආශලගේ ඉස්කෝලේ නිවාසාන්තර උළෙලට මන්ත්‍රීතුමාට ආරාධනා කරනවා. එහිදී මන්ත්‍රීතුමා දාගෙන ඉන්න කණ්ණාඩි දික දිහා හොඳට බලන්න. මේ දර්ශන තලයේදී ඇත්තටම පිට්ටනිය ගොඩක් ළමා ඉන්න ඉතාමත් කාර්යබහුල අවස්ථාවක් නිරූපණය කළත් මන්ත්‍රීතුමාගේ කණ්ණාඩියේ දෙස බැලුවා නම් ඒක බොරුවක් කියලා හොඳටම පැහැදිලි වෙනවා. බලන්න කිසිම ළමෙක් පිට්ටනිය පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ කැමරා ෂොට් එක අරගෙන තියෙන්නේ පස්සේ වෙලාවක.
සංස්කරණයේදී තමයි එකට බද්ධ කරලා තියෙන්නේ. මේ තමයි අපි දැකපු අන්තිම වැරද්ද. බලන්න සඳුන් තේකක් බොන දර්ශනයක් තමයි පෙන්වන්නේ. ඒත් අපි දන්නවා තේකක් බොද්දි අනිවාර්යයෙන්ම ඒකෙන් දුමක් පිට වෙන්න ඕනි. ඒත් එහෙම දෙයක් මෙතනදී සිද්ධ වෙන්නේ නැහැ. ඒත් සඳුන් උත්සාහ කරනවා ඒක රස්නේ කියලා පෙන්වන්න. දුමක් පිට වෙන්නේ නැත්තේ ඇත්තටම ඒ කෝපේ තේ එකක් නැති නිසායි. ඉතින් මේ වගේ පුංචි වැරදි ගොඩක් ඔයත් දැකලා ඇති. එහෙම දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේව subscribe කරලා නැතිනම් පුංචි අහිංසක ඉල්ලීමක් කරන්න. අපිව subscribe කරලා තවත් මේ වගේ වීඩියෝ හදන්න අපිට සහයෝගයක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.